ආයුබෝවන් සුබ දවසක්. අද මම කතා කරන්න යන්නේ ලාංකිකයන්ට අමතක වෙලා ගිය රාවණ රජුමාට පෙර සිටි මහා සක්විති රජවරු ගැන කතා කරන්න. වීඩියෝ එකට යන කලින් මුලින් මතක් කරන්න කැමතියි තාමත් අපේ යක් ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. subscribe button එකට එහා පැත්තේ ඇති bell icon එකත් click කරන්නට අමතක කරන්නට එපා. හොඳයි. එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. මණිමණ්ඩක යගු කෞරාණ මණ්ඩක මහා රාවණ රජු ගැන කතා කිරීමට පෙර ඈත පුරාණයේ අපේ පාලකවරුන් ගැන කතා කිරීම ඉතා වැදගත්. ඒ අනුව ලක්දෙරණේ ප්‍රථම සක්විති රජු ලෙස සැලකෙන්නේ මහා මන්දාතු මහ රජතුමා. කසුබු හිරන්, අයිරන්, හිරණ්‍ය, කශිපු, හීරණි, ඊරණ, හිරණ්‍ය, ඉරණීය යන නම් වලින්ද එතුමා හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකාව ප්‍රධාන රට බවට පත්කොට මහා මන්දාතු සක්විති රජතුමා මුළු ලෝකෙම පාලනය කළ බවටත් චක්‍රරත්න නම් ගුවන් යානයේ නැගී දේශ දේශාන්තරවල ගමන් කළ බවත් පැරණි ලිපි ලේඛන හා ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. සුරහා අසුරයන් ලෙස දෙපිරිසක් ලෝකේ වාසය කර ඇති අතර සුරයන් ලෙස හඳුන්වා ඇත්තේ දිව්‍යමය අමෘතය නම් සෝම නම් දිව්‍යමය පානය නොකළ පිරිසයි. මේ පිළිබඳව තවත් විවිධ මත තියෙනවා. මහා මන්දාතු මහරජතුමා අයත් වන්නේ අසුරයන්ගේ ගණයට. හිරාන් කසුප් නම් මහා මන්දාතු සක්විති රජතුමා අඟහරු ග්‍රහලෝකය, සිකුරු ග්‍රහලෝකය ඇතුළුව තුන් ලෝම පාලනය කළ බව හින්දු ජනප්‍රවාදයන්ගෙන් මෙන්ම සංස්කෘත බසින් ලියවුණු සංස්කෘතික පොත්වලද සඳහන් වෙලා තියෙනවා. අසුර රජෙකු ලෙස සූර්යයන් අභිභවාගෙන ගිය මෙම පාලනයේදී එතුමාට විරුද්ධව නැගී සිටියේ භාරත දේශයේ නරසිංහ නම් සුර රජතුමා. නරසිංහ රජු මහා යුද්ධයක් මෙහෙවා මහා මන්දාතු රජතුමා ඝාතනය කළ බව මහාභාරතයේ විෂ්ණු පුරාණයේ සඳහන් වෙලා තියෙනවා. මහා මන්දාතු සක්විති රජතුමාගේ මරණයෙන් පසු අසුර රජු බවට පත්වන්නේ එතුමාගේ පුත් ප්‍රලහ කුමරු. එතුමා සුරපක්ෂය සමග ගැටීම් ඇති නොකරගෙන පියාගෙන් අහිමි වී ගිය විශ්වයේ අධිපති බවටද සටන් නොයදී රාජ්‍ය පාලනය කළා තියෙනවා. ප්‍රලහ කුමරුගේ මරණයෙන් පසු එතුමාගේ පුත් වීරෝචන කුමරු රාජාභිෂේකයට පත් වෙනවා. පත් වී මුත්තණුවන්ගෙන් අහිමි වී ගිය රාජ්‍ය නැවත තම පාලනයට හසු කර ගන්නවා. ලෝකයේ රටවල් ගණනාවක් පාලනය කළ මෙතුමා අදද දකුණු ඇමරිකාවේ වීරචන්න දෙවියෙකු ලෙස පිදුම්න ලබනවා. දකුණු ඇමරිකාවේ ටිටිකාකා බිල අසල වීරචන්න නම් දේවාලයේ මෙතුමාගේ ශෛලමය ප්‍රතිමාවද මේ වෙනකොට තියෙනවා. වීරෝචන රජතුමාගේ මරණයෙන් පසු එතුමාගේ පුත් මහා බලි කුමරු අසුරුන්ගේ රජු බවට පත් වෙනවා. මහා බලි අසුර රජතුමා මහා මන්දාතු රජු සේින්ම ප්‍රබල ශක්තිමත් තුන් ලෝම පාලනය කර ශක්තිවති රජ කෙනෙක් වෙනවා. ලක්දෙරණ මුල් කොටගෙන ලෝව පාලනය කළ මෙම සක්විති රජුගේ මරණයෙන් පසුව තාරක, සූරගුප්ත, සිංහමුඛ යන කුමාරුන් තිදෙනා එකතුව අසුර රාජ්‍ය පාලනය කරනවා. දේවයානී නම් බිසවගේ පුත් දේවශ්‍රුත නම් තාරක කළුතර වේලාපුර නමින් අලංකාර නගරයක් ඉදිකොට රාජ්‍ය පාලනය කරගෙන යනවා. දේවශ්‍රුත නම් තාරක රජු ජනාදරයට පත් වෙනවා. පසු කලක දෙසුස්ත්‍ර නැත්තම් කළුතර නමින් භාවිතා වන්නේ මෙම රජුගේ අභිමානයට උපහාරයක් ලෙසයි. තාරක රජුගෙන ගිය අසුර රාජ්‍ය බලය නැවත මහා යුද්ධයකින් විනාශ වෙලා ගොස් භාරතයේ ස්කන්ද නම් සුර කුමරුට ජය අත් වෙනවා. තාරක රජු හා ස්කන්ද කුමරු අතර සිදු මහා සටනින් කතරගම කඳුවැටිය හා මහා කළුගල් පර්වත දැවි අළු වී යනවා. මේ කාලය තුල ලෝක පාලක රජවරුන් ලක්දිවෙන් බිහි වෙලා නැහැ. මේ යුද්ධයෙන් පසුව කාචර ග්‍රාමයේ මුල්කොට මහා මන්දාතු මකුට පරපුරේම සූර්ය පුත්‍ර නම් කුමරයෙකු රජ බවට පත් වෙනවා. එතුමාගේ ඇවෑමෙන් හේතිරාක්ෂ නැත්තං එතුමාගේ පුත් කතරගම රාජධානී සිට ලංකාව පාලනය කරලා තියෙනවා. පාලන බලය ලංකාව තුළට පමණක් සීමා වෙලා තියෙනවා මේ කාලයේදී. හේතිරාක්ෂ රජුගේ ඇවෑමෙන් පසු එතුමාගේ පුත් සුකේෂ අසුර කුමරු රාජ්‍ය පාලනය කරලා තියෙනවා. එතුමා විවාහ වෙලා සිටියේ භාරතයේ දේවවතී නම් කුමරිය සමගයි. සුකේෂ අසුර රජුට දේවවතී සුරබිසවට දාව මාල්‍යන්ත, මාලි, සුමාලි නම් පුතුන් තුන්දෙනෙක් හා තාඩගා නම් දියණියක්ද වෙනවා. මාල්‍යවන්ත කුමරු හා මාලි කුමරු කතරගම ප්‍රදේශයේ රජකම් කරනවා. සුමාලි කුමරු රජවි කේතුමතී නම් රාජදේවිය සමග ලංකාපුරයේ පාලනය කරනවා. සුමාලි රජුට දාව කේතුමතී දේවිය දරුවන් 12 දෙනෙක් බිහි කරනවා. ශ්‍රී ලංකා රාජ්‍ය මුල්කටගෙන තම ඈත අතීතයේ රජපරපුර ලෝ පාලනය කළ අයුරු නිතර සුමාලි රජතුමාට සිහිපත් වෙනවා. එම ප්‍රෞඩත්වයේ නැවත ගොඩනැගීමේ අරමුණින් සූර්යයන්ගේ අශීලාචාර ගතිපැවතුම් චාරිත්‍ර පැරදීමේ අදහසින් භාරතයේ නැවත දිනා ගැනීමට සැලසුම් කළත් ඒ සියල්ල පරාජය වී භාරතයේ සිටි ඉන්ද්‍ර නම් බලගතු ඍෂිවරයාගේ මෙහෙයවීම යටතේ සුමාලි රජතුමාට ලක් රජයේද අහිමි වෙනවා. ඉන්ද්‍ර පැහැරගත් ලංකාපුරයේ නැවත භාරකරු ලබන්නේ විශ්‍රවස් ඍෂිවරයාගේ පුත් වෛශ්‍රමණ කුමරුට නැත්නම් කුවේර කුමරුට. සුමාලි රජතුමාගේ දියණියක් වන කයිකසී කුමරියගේ පුතා තමා මහරාවණ කුමරු.
මහරාවණා කුමරුමගින් වෛශ්‍රවණ භාරතයට පන්නා මහරාවණා කුමරුට රාජ්‍ය බලය ලබා දීමට ක්‍රියා කළන්නේ සුමාරයතුමා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න තාමත් අපේ යක් ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න subscribe button එකට යහපැත්තේ ඇති bell icon එකත් click කරන්නට අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.